Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අපේ නිවාඩු දවසේ අපි හිතුවා වෙනස්ම විදියේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ අයියා ගොඩක් ආසාවෙන් තමයි හිටියේ මේ මෙතෙන්ට එන්න. අද අපි ආවේ කොරියාවේ තියෙන හෝස් රේසින් තැනකට. සාමාන්‍යයෙන් පොනි ලෑන්ඩ් කියලා කියන්නේ මෙන්න මේකට. ලංකාවේද නම් ඉතින් අශ්ව රේස් දැම්මට ඇස් දෙකෙන්ම බලා ගන්න වෙන්නේ නැහෙනේ. පියද ආවේ ඒ හෝස්ලා රේසින් කරන තැන ඇස් දෙකෙන්ම බලන්න. ඉතින් දැන් අපි ගිහිල්ලා ටිකට් ගන්න ඕන. මෙතන තමයි එන්ට්‍රන්ස් එක වෙන්නේ. අපි එහෙනම් අතුරට ගිහිල්ලා ටිකට් එකක් අරගෙන මිතුරු ටික බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. පළවෙනියටම රේස් බලන්න කලින් මේ අපිට ගොඩක් බඩගිනේ උදෙන්ම ආවේ එනත් නිවාඩු දවසේ ඉඳ ට්‍රැෆික් එක ගොඩක් තියෙනවා ඒ හින්දා ටිකක් එන්න පරක්කු වුණා අපි දැන් කෑම කන්න යන්නේ අද ඉතින් කොරියන් විදියට කෑම කන්න තමයි යන්නේ එහෙනම් කාලා ඉතුරු ටික බලන්න යමු ඉතින් මේ සුප් එකට කියන්නේ යුක්කේජන් කියලා සාමාන්‍යයෙන් මම කොරියන් කෑම කන්න වැඩි ආස නැහැ ඉතින් අද පොඩ්ඩක් කනවා කාලා රස බලන්න තමයි යන්නේ සරයි රසයි ඉතින් 2004 11 14 තමයි මේ කප් එක අරගෙන තියෙන්නේ එලිස්කේ ඕඩ් ඉතින් බලන්නකෝ මේ එක එක අශ්ව අරගෙන තියෙන සම්මාන වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ මෙතන ලොකු ඉතිහාසයක් තියෙනවා මෙතන අශ්ව රේස් මේ තැනත් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා 1920 ඉඳලා මේ හැම එකක්ම පෙන්වන 1928 1957 57 ඒ වගේ ලොකු ඉතිහාසයක් මෙතන අශ්ව රේස් එකේ සම්බන්ධව තියෙනවා ඉතින් ඔයාලට පේනවා ඇති මේ අශ්වයන්ව පුරුදු කරනවා මේ රේස් එක යනකොට ටිකක් ඉතින් මොනවා වෙයිද දන්නේ නැහනේ. ඉතින් කොහොමදත් ඉතින් මේ අශ්වංග පුරුදු කරනවා. මේ අශ්වය දක්වන්නේ පිරිමියයි විතරක් නෙමේ ගැහණු අයත් අශ්වයන් දක්වනවා. කොරියාවේ ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. මේ ගැහණු අයත් පිරිමිය වගේම හරිම දක්ෂයි. බලන්නකෝ ඉතින්. අර තිල් පාට කැප් එකක් දාගෙන ඉන්න එක්කෙනා ලේඩි කෙනේ. කොණ්ඩෙත් එහෙම පේනවා අපේ උනත් මොන හරි ක්‍රීඩාවක් කරන්න කලින් පුහුණු වීම කරනවනේ ඉතින් මේ අශ්වයන්ටත් මේ විදිහට පුරුදු කරන්න ඕන රේස් කරලා ඉවර වුණාමත් මේ විදිහට පොඩි එස්සයිස් එකක් දීලා තමයි අශ්වගාලයට එක් කරන්නේ අපි ආවේකත් එක්ක මේ පොඩි ඔට්ටුවක් දැම්මා. ඉතින් මේක සෙල්ලමක්. මේ සාමාන්‍ය ක්‍රීඩාවක්. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය සමහර කට්ටිය මේ ක්‍රීඩාවට ඇබ්බැහි වෙනවා. ඉතින් එහෙම ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. සල්ලිනේ. ඉතින් එහින්ද අපරාදේ සාමාන්‍යයෙන් මෙතන ඔට්ටු අල්ලන්න පුළුවන් චොනොමි ඉඳලා මාන් 10 වෙනකල්. ඉතින් අපි සම් චොනොම් වලට එක ඔට්ටුවක් අයියමමයි දෙන්නම එක ඔට්ටුවක් ඇල්ලුවා. අපේ මේ අශ්ව මේ දුවන්නේ දෙකම ආරට තව චුට්ටක් වෙලා තියෙනවා. ඉතින්
අපි බලමු මේ සම්චනන් වලට දැම්පු මේ ඔට්ටුව මේ දිනලද නැද්ද කියලා. නම්බර් 7න් තමයි මේ දුවන්නේ. මු සම්චනන් වලට අල්ලපු මේ ඔට්ටුව කීයක් විතර ගන්න පුළුවන්ද අපි දිනලද පෙරදිලාද කියලා බලමු. අපි මේ විනෝදයකට කරන්නේ විනෝදයට සමහර කට්ටිය මේවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් අපි විනෝදයට තමයි මෙතනට ආවි. ඉතින් මේවත් ඉතින් අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳ අත්දැකීමක් කියලා තමයි මම හිතන්නේ. එහෙනම් අපි දැන් යමු. ඔයාලට පේනවද මෙතන ඉන්න මිනිස්සු පත්තරයක් අරගෙන මොනවදෝ බලනවා කියලා. ඒ බලන්නේ පසුගිය කාලවල වල අශ්වයන් රේස් කරපු විදිහයි. තට්ටු හතරක් තියෙනවා. ඒ හැම තට්ටුවකම මිනිස්සු පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හැම තැනකම ටීවී ස්ක්‍රීන් එකකින් පෙන්නුම් කරනවා අශ්වයන් රේස් කරන විදිහ. එක දවසකට කෝටි ගානකට වඩා වැඩියෙන් ඔට්ටු අල්ලනවා. පැය භාගෙන් භාගෙට තමා අශ්වයන් රේස් කරන්නේ. මෙතන ඕන තරම් අවන්හල් කොපි ෂොප්ස් තියෙන නිසා දවස මුණත් මේ අය මෙතන තමයි නිදහසේ කාලය ගත කරන්නේ. ඔයාලට පේනව ඇති මේ අශ්වයෝ ටික දැන් ග්‍රවුන්ඩ් එකට අරගෙන එනවා. ඒක ලොකු ස්ක්‍රීන් එකකින් තමා පෙන්වන්නේ. මේ අපිට ඉතින් S2කින් බලා ගන්න පුළුවන් මේ අපේ අශ්වය දිනනවද නැද්ද කියලා මේ S2කින්ම බලා ගන්න පුළුවන්. දුවන තැනට හත්වෙනි අශ්වය ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ අශ්වය කොච්චර දුරක් දුවයිද කීවින් ස්ථානයේ ගනීද කියලා. දැන් රේස් එක පටන් ගන්න යන්නේ. ඔයාලට ලොකු ස්ක්‍රීන් එකකින් පේනවා ඇති අර විදිහට මීටර 1700ක් දුවන්න තියෙනවා එක මේ අශ්වයකට. මේ දැන් ඔන්න පටන් ගන්න යන්නේ.
මාරයිනේ ඒක මම එතන ඒක බලනකොට නිකන් අපි දුවන වගේ ආසර පෙන්නවා කෝපි එකක් ගන්න යන්නේ මේ විදිහට සල්ලි දාලා මෙතන කැපුචිනෝ කියලා තිබුණාම ඉතින් ඔයාලට පේනවා ඇත්තේ පිටිපස්සේ ගොඩාක් සෙනග ඇවිල්ලා තියෙනවා මේක ගොඩක් විනෝද වෙන්න පුළුවන් සෙල්ලමක් කියලා මම ඔයාලට මුලදිම කිව්වනේ ඔයාලට පේනවා ඇත්තේ පිටිපස්ස ගොඩාක් සෙනග ඇවිල්ලා තියෙනවා හැමෝම මෙතනට ඇවිල්ලා තියෙනවා ඉතින් විනෝද වෙන්න හිතා ගන්න බෑ මෙච්චර සෙනග ගොඩක් මේ ක්‍රීඩාව බලන්න එනවද කියලා ඉතින් හරිම විනෝදජනකයි අපි එක සැරයක් ගැහුවා මේ අපි එක සැරයක් කොට්ටු ඇල්ලුවානේ අපේ අංකේ 7 ඉතින් 7 අපේ පෙරදුනා ඉතින් අපිට නැවත නැවත වතාවක් හිතෙනම ඔට්ටු අල්ලන්න ඉතින් ඒ ඒක තමයි මේ මේ ක්‍රීඩාවේ ස්වභාවය හරිම ආසයි අපි උනත් ඇබ්බැහි වෙන්න පුළුවන් ඉක්මනටම මේ වගේ ක්‍රීඩාව බලන්න එනකොට මේක ඇබ්බැහි වෙන්න හොඳ නෑ සමහර කට්ටිය ඉන්නවා ඉතින් මේවට පුරුදු වෙලා හැමදාම ඔට්ටු දානවා ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ우승을 거뒀고 직전 경주 역시 2바 2배 1바 신차로 우승을 거뒀습니다. 이번 경주로 3연승에 성공하는 것은 이번 경주 7번 A1 스타는 මේතනට ලොකු අය ආවට පොඩි අයටත් විනෝද වෙන්න පොඩි තැනක් හදලා තියෙනවා. ඉතින් මා චූටි ළමෙක් වගේ මේ තැන් වලට තමයි ගොඩක් මාස. ආ මේ නැෂිය. කොරියාවේ ස්වභාවික සම්පත් ගොඩක් ආරක්ෂා කරලා තමා තියෙන්නේ. ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කැමති නිදහසේ සතුටින් ජීවත් වෙන්න. මෙතන නම් හරිම සීතලයි. මම ටිකක් වෙලා මෙතන මේ ලස්සන මලමින් හිටියා. අපි රේස් දෙක තුනක් විතර බැලුවා අපි නම් ඔට්ටු ඇල්ලුවේ සම්චෝනම් සම්චෝනම් කියන්නේ ලංකාවේ මුදල් වලින් රුපියල් 600ක් වගේ නොමෙ ඉඳලා මාන් 10 වෙනකල් ඔට්ටු අල්ලන්න පුළුවන් එක් පුද්ගලයෙකුට ඉතින් මේ හරිම විනෝදජනකයි මෙතන ඉන්නේ ගොඩක් මේ කොරියන් කපල්ස්ලත් ඉන්නවා තරුණ කට්ටියත් ඉන්නවා මේ කොරියන් මේ ගොඩක්ම ඉන්නේ මම මට මගේ ඇස් දෙකට ඇස් ගැටුණු විදිහට ගොඩක් ඉන්නේ මැදි වයස කට්ටිය ඒ වගේම තරුණ පුද්ගලයෙක් ඉන්නවා ඉතින් මේක ඒගොල්ලෝගේ විනෝදයක් විදිහට නිවාඩු දවස්වලට ඇවිල්ලා පොඩි ඔට්ටුවක් අල්ලලා ඒගොල්ලෝ ජීවිතේ සතුටින් ගෙවනවා. ඉතින් මේක තමයි ඉතින් මට ඔයාලට කියන්න ඕන උනේ. දැන් ඉතින් හවස් වේගනත් එන හින්දා දැන් අපි ගෙදර යන්න යන්නේ මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනටම එන්නම්. බයි බයි.